දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න දෙමළ සංධානයේ ජනපති හමු වෙයි. තෙල් නැව් රටට එයි. ෂෙඩ් වලට තෙල් එයි. පෝලිම් අඩු වෙයි. කඩවත පාතාලයේ ඇවිලෙයි. වෙඩි පහර වලින් දෙදෙනෙක් මරුට. තොටලඟ කංජිවත්ත ගිනිගත්තේ කොහමද? පොලිසියෙන් පුළුල් පරීක්ෂණ. කොරෝනාව තියෙද්දි රන් පදක්කම් ගෙනාපු අපේ ක්‍රීඩකයන්ට මොන බාධකාවත් ජය ගන්න පුළුවන්. ඇමති නාමල් කියයි. නේටෝවේ ශක්තිය ගැන බයිඩන්ගෙන් අලුත් කතාවක්. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා දෙමළ ජාතික සංධානය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු රසක් පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු කරන බව දෙමළ ජාතික සංධාන නියෝජිතයින් ප්‍රකාශ කරනවා. දෙමළ ජාතික සන්ධානය එතුමා ආරාධනා කරලා තියන්නේ දේශපාලන විසඳීම සඳහා නොත් අනිකුත් කරුණු සම්බන්ධව සාකච්ඡාවට. දැන් මේ කොහොමද දැන් ඩයස්පෝරා වහරා මේ මුදල් ලබා දෙන්න? ඒක ගැන පෙරේද අපි සාකච්ඡා කරා. දිගටම සාකච්ඡා කරන්න යනවා. දින යන්න සාකච්ඡාව ඒකට නෙවෙයි. අද දින යන්නේ ආණ්ඩුක්‍රම වස්සාව නව ආණ්ඩුක්‍රම වස්සාව තුලින් දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳීමක් හොයන ලෙස. බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා මොන හරි ඵලදායි සුබදායි ද්‍රවිඩ ජාතීන්ගේ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් පිළිබඳව විශේෂයෙන් අද කතා කරයි කියලා අපේ පක්ෂෙන් උත් කියලා තියෙන රටේ ජනතාව සියලු ජනතාව පොදුවේ මුහුණ දෙන ආර්ථික ගැටලු විසඳා ගන්නත් මේ පටු දේශපාලන වාසී දැන් නැත්නම් පටු දේශපාලනය වෙනුවෙන් තීන්ද තීරණ ගන්න නැතුව රටේ අනාගතය වෙනුවෙන් තීන්ද තීරණ ගනි ඒකට අද මේ රැස්වීම රැස්වීමෙන් ආරම්භයක් ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා. කඩවත ප්‍රදේශයේ ඊයේ සිදු කළ වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කලි දෙකක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දින රාත්‍රී 9ත් 10ත් අතර කාලයේදී කඩවත පොලිස් අසමේ කොළඹ නුවර මාර්ගයේ 9 කණුවාසන්නේදී වෙඩිතැබීමක් සිදු වුණා. මෙම වෙඩිතැබීම සිදු කර තිබෙන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්. ඒ වගේම යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට T56 ගිනියාවියකින් වෙඩිතබා තිබෙනවා. විදු වැදුණු පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලටත් ඒ වගේම කිරිබත්ගොඩ රෝහලටත් ඇතුළත් කොට තිබෙනවා. ඇතුළත් කිරීමත් සමගම මෙම පුද්ගලයන් එවන විට මියගොස් තිබෙනවා. වෙඩිතැබූ ස්ථානයේ තිබී T56 වර්ගයේ ගිනියාවියක හිස් උණ්ඩා කූපු 15ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. බුද්ධ්‍යංශ නිලධාරිනුත් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. අසකරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම වෙඩිතැබීමේ මියගිය පුද්ගලයන්ගේ වයස අවුරුදු 31ක පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්, අනෙකුත් මියගිය පුද්ගලයාත් වයස අවුරුදු 30ක පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොවුන් දෙදෙනාම යම් මත්ස්‍ය වෙළඳාම සහ වෙනත් සිල්වර වෙළඳාම් වල යෙදෙන පුද්ගලයන් බවට අනාවරණය වී තිබෙනවා. පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දැකගත හැකි වුණු ඉන්ධන පොලිම් අද වන විට සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. කොළඹ වරාය ආසන්නයේ දින 12ක් නැංගුරම්ලා තිබූ තවත් ඉන්ධන නැවකට අදාළ ගෙවීම්ද සිදු කර අවසන්. එහි ගුවන් යාඩා ඉන්ධන මෙට්‍රික් ටොන් 20000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් අඩංගු වනවා. උස්වට කෙයියාව බෝයාවෙන් මෙහි ඉන්ධන ගොඩබැම්ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අතර පෙරුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන නිකුත් කරන බවයි කණිත තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. කුළුණ්ණාව නිමාව තෙල්ගබඩා පර්යන්තෙන් අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ඉන්ධන ප්‍රගත් බවුසර් රට දිවෙන පුරා පිහිටි පෙරුම්හල් වෙත පිටත් වන ආකාරයේ අද දිනේදීද දැකගත හැකි. ඊයේ දිනේ සිට මේ වනතෙක් ඉන්ධන පෙරහුම්මල් වෙත ඉන්ධන නිකුත් කිරීමට කංජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය දිනවලට සාපේක්ෂව ඉන්ධන ලබා ගැනීම සඳහා පැවති පෝලිම්බල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. අද දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබා ගැනීම අපේක්ෂාවෙන් රැඳී සිටින ජනතාව දැක ගන්නට හැකි වුණා. මේ අතර දිවයිනට ළඟා වී ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් බෙදා හැරීමේ කටයුතු ඊයේ ආරම්භ කළ බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. මේ වන විට රෝහල් දිවර කටයුතු සහ හෝටල් සඳහා ගෑස් ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පවතින ගෑස් අර්බුදයට දින කිහිපයක් තුළ විසඳුම් ලබා දෙන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ. අද දිනේදීත් පැය 6කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා. මේ අතර විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක කොළඹ බේස්ලයින් පාර මවුන්ට් මේරි සිට බුරැල්ල දක්වා මාර්ගය දෙපස උදෑසන 9න් පසුවත් වීති ලාම්පු දැල්වී තිබූ ආකාරය දක්නට ලැබුණා. කොළඹ මහනගර සභාව භාරයේ පවතින මෙම වීති ලාම්පු නිවා දැමීමට කිසිවෙකුත් ක්‍රියා නොකර තිබීම කනගාටුවට කරුණක්. පාසලේදී දුන් ගෙදර වැඩ නොකර නොයෙක ලෙඩ රෝග පවසමින් පාසල් කට්ටිපන්න සිසුන් පිරිසක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතාන මහතා හෙළිදරව්වක් කළා. ඒ තුලාව දේශපාලන සංවාද වැඩසටහනට එක් වෙමින් එහිදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. සර්වපාක්ෂික සමුළුව දේශපාලනික ඌමනාවට සිද්ධ කරන දෙයක්ද? වසංගතය ආපු කාලේ ඉඳන් තමයි අපි රජයට කිව්වේ විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න කියලා. හැබැයි රජය කිසිම අවස්ථාවක උනන්දුුනේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙම කතා කරුවා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් කියන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවෙ ඉන්න මූල්‍ය පාලනේ තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඇතුළේ මේ ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් ඒකින්ද අපි තීන්දුව කරා පාර්ලිමේන්තුව තුල කතා කරන එකක් එළිය ගිහිලා කතා කරලා තේරුමක් නැහැ. කතා කරුවාට දැන් මොකද්ද ගන්න පුළුවන් තීන්දුව? ජනාධිපතිතුමාට පුළුවන් නීති පනවන්න, මුදල් අනුමත කරන්න පුළුවන්, සම්මත කරන්න පුළුවන්. මල්ලේ කිව්වට පාර්ලිමේන්තුව තුල මුදල් නොමැති එහෙම එතකොට කිසිම තීන්දුවක් ගන්න බැරි තැනක ඔතන කතා කරුවා කියලා ඉති වැඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණයි ප්‍රධාන විපක්ෂය නැතුව මොන සර්වපක්ෂ සම්මුද මේකද? ඒ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න කියන මුදල් නැමතුමට කියන්න කතා කරන්න කියලා. ඔබතුමන්ලා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විප්ලවකාරී වැඩපිළිවෙලක් කරනවා කියලා පේනවා. පක්ෂ දේශපාලනයට එහා ගියපු ජාතික වැදගත්කමක් කියන කාරණාව තේරුම් අරගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂය අපේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙලා අපි තීරණය කරා මේ සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වෙන්න ඕනේ. අපි තීරුම් ගත්තා මේ සර්වපාක්ෂික සමුළුව මේ අර්බුදයෙන් ගොඩ යන්න පක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා එක මේසයකට ඇවිල්ලා එකට තීන්දුව తీරන අරගෙන රටේ මේ පවතින අර්බුදයේ විසඳීම සඳහා අපි එකට කටයුතු කරන්න ඕන කියන අදහසින් තමයි අපි සම්බන්ධ වෙන්නේ. මං හිතන්නේ මේ මොහොතේ අපිට දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රයේ ප්‍රධානම කාරණාව බවට පත් වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයේ විසඳීම. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. රට අරාජික වුණොත්, රටේ ආර්ථිකය කඩාන වැටුණොත්, රට බංකොලොත් වුණොත් මේ අපි කිසි කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන් වටපිටාවක් හැදෙන්නේ නැහැ. ආරාධන ආවා ඔබතුමන්ලා එකට සහභාගීුනේ නෑ. රට හොම්බෙන් යවලා දැන් අපිට කතා කරනවා හොම්බෙන් ගියපු රටේ තවත් මොන හරි ඉතුරුලා තියෙනවද බලන්න අපිට එන්න කියලා. ඒ සර්වපාක්ෂික සාමුලට සහභාගී වෙච්ච අය ගත්තාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දිහා ගත්තාම අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ සාකච්ඡා සභාවෙම සීනිබදු වංචාව පිළිබඳ මම දාපු පැමිණිල්ලත් එක්කගෙනලා පෙන්නුවා. රුපියල් 85ට සීනි තිබ්බේ. අද 187යි. හාල් රුපියල් 85යි 95යි අතර තිබ්බේ. අද 160යි. එතනින් එහා ගාණක් නැහැ. මේ අප්‍රේල් මාසේ බක්මහා මිනිසුන්ට අවුරුදුනේ මේ කන්න වෙන්නේ. මේ ආණ්ඩුව ජනතාව මලබත කන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේක වර්ධනය කරන්න විතරක් නෙමෙයි අපි රටේ ජනතාවට කියනවා මේගොල්ලොත් එකයි කතා කරන්න දෙයක් නැහැ. ඒ තමන් නියෝජනය කරන පක්ෂයේ නායකයා හෝ අදාළ නියෝජිතයා ගිහිල්ලා මේ වගේ අර්බුදයකදී තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කරනවා කියන එක මහා ලොකු කාරණාවක් නෙවෙයි. එතන ගිහිල්ලා කතා කරන්නේ මොකද්ද? තමන්ගේ අදහස් කියන්න එපා. ජැක් ගගා හැමතැනම මුක්කු ගගා ගිහිල්ලා අවුරුදු 74ක සාපයක් කියන්න ඕනේ නැහැ. විපක්ෂ නායකතුමා ඒ තෙල් දෙන රටේ රටවල් තුන ඕනේ නැහැ. එක රටකින් තෙල් නැවක් ගෙන්නලා දුන්නා නම් නැවගේ භාගයක් ගෙන්නලා දුන්නා නම් අන්න මිනිස්සු කියනවා රයිට් ඇත්තරම විපක්ෂ නායකතුමා අඩුම ගන්න තෙල් ලීටර තෙල් බවුසරයක් ගෙන්නලා දෙන්න කියන්නේ නැවක් ඕනේ නැහැ. අපි හිතමු හරි ආණ්ඩුව කල් මරලා නික අන්තිම වෙලාවේ දුන්නා කියලා. ඉස්කෝලවල තියෙනවා අර වැඩ බැරි ඔය රණ්ඩු අල්ලන කට්ටි පනින සෙට් එකක් ඉන්නවනේ. සමහරවිට ඉස්කෝලේ හෝම්වර්ක් දුන්නාම ඒ හෝම්වර්ක් දීපු දවසට බඩේ අමාරුව හැදෙනවා නිකන් ඔළුව රිදෙනවා මොනවා හරි කළා ඉතින් ඉස්කෝලේ කට් කරලා දානවා. තොටලංග කංචිවත්තේ හටගත් ගින්න පිළිබඳ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ කුප්පි ලාම්පුවකින් ගින්න හටගත් බවයි.
තොටලඟ කංචි මාවත ඉදිකර තිබූ අනවසර පැල්පත් නිවාස වලයි මෙම ගින්න හට ගැනුනේ. මෙහි නිවාස 200ක් පමණ ඉදිකර ඇති අතර ගින්න හේතුවෙන් අනවසර පැල්පත් නිවාස 23ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවයි පොලිසිය පවසන්නේ. ගිනි නිවීමේ රථ පහක් යොදාගෙන ප්‍රදේශවාසීන්ගේද සහයෙන් ගින්න මුළුමනින්ම මැඩ පැවැත්වීමට පොලිසියට හැකි වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ගින්න හටගත් බවයි. පරීක්ෂණ පවත්වනවා. මතකයිද මොකද උනේ කියන්නේ? ඕ කොහොම මතකයි? චොපර් එකට දාන කන්සිහ නැති උන්නේ. එහෙම බ්ලාස්ට් එකත් එක්ක උඩ ගියා. සාලි 25ක් අතර තනි කර ගින්දර බෝලයක් එක්කම උඩ හිටියා. ලා එහෙම වැටුණා. වැටෙනකොට පොඩි ගහක් තිබ්බා මේ වගේ. ගහලා ගත්තා වම්. ගහලාගෙන නැගිට්ටා. නැගිටලා දැන් කකුල් තියන්න දැන් තියෙනකොට ඔහොම වෙනවා. තියෙන්නේ කකුල් තියෙන්නේ නැහැ. රැක්කගේ RPG බෝම්බ දෙකක් තිබ්බා පිවිසුත් ගහලා තිබ්බේ. ප්‍රේමෝ දෙකක් තිබ්බා. किलो दोलह के लिए मदेगा बेने डाटा थी ओ पैक के बेने डाटा थी किसी में देखा क्वेला ना है मुझे यार आईडेंटिटी कार्ड देखे हैं मैं देखा तो मेरे साइड देखा उन वेला थी बात फर्स्ट से कहती है ये तेंदे वाले ना तेरे आरती का सेट हो रहा है ना तेरे यहाँ नाटम ही हो रहा है ना सामान क्या मालू कुदूरा क्या है तेरे आरपीजी बम देखा दांत पिला क्लेमो देखा क्लांस पिला किलो दोलह तेने लोने थे අමරණීය වීරත්වය වෙනුවෙන් මොරටුව දසොයිසා ක්‍රීඩාංගණයේ නව දෙමහල් ප්‍රේක්ෂකාගාරයේ සහ සාප්පු සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 60ක් වැය කරනවා. ප්‍රේක්ෂකාගාරයට අමතරව ගාලුපාට මුහුණලා සාප්පු සංකීර්ණයක්ද ඉදිකරනවා. අමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මොරටුව මහනගර සභා පරිශ්‍රයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ලද නාමල් රාජපක්ෂ මහතා විවෘත කළා. ඒ සඳහා රුපියල් මිලියන 16ක් වැය කෙරුණා. මෙම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුතුළු පිරිසක් සහභාගී වුණා. මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. විපක්ෂයට චෝදනා නගන්න පුළුවන්. ඉතින් විපක්ෂය කියන විදිහට අපි මේ සියල්ලම නවත්තලා ගේ ඇස්සටලා ඉන්න ඕනේ. එහෙම ඉන්න බෑ. අපි COVID-19 වසංගතයේ වෙලාවෙ ක්‍රීඩා කරා. කරා විතරක් නෙවෙයි අපි ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කළා. ඔලිම්පික් පදක්කමකුත් ඉතිහාසයේ පළිනවතාවට අපි ගෙනාවා. අභියෝග තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඉතින් හින්දා ඒ අභියෝග ජය ගන්න නම් අපි අභියෝග හැමෝම ඉස්සරහට යන්න ඕනේ. දැන් මේ වෙනකොටත් අපිට ජාත්‍යන්තර තලයේ අනුග්‍රහයකව ලංකාවට අවිල්ල තිනවා. මේ වගේම IPL තරඟාවලියට කාලයකට පස්සේ අපේ ක්‍රීඩකයන් බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. මේ රටේ ගැටලුවක් තියෙනවා. හින්දා IPL උත් යන්න එපා කියලා ක්‍රීඩකයෝ ගෙවල්ලාස්සේ හිටියා නම් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමේ මේ රටේ කිසිම ක්ෂේත්‍රයක් සංවර්ධනය වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා. මේ අතර අභවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. අද මම මේ පාර්ලිමේන්තුවේ පැමිණීම පිළිබඳව මමත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමත් දින හැම දිනකම පැමිණිනවා. අපි ඒ සටහන් තියාගෙන ඉන්නවා. අද නිකන් සැකේට අපිට යම් කිසි කාරණාවකින්ද ලේකම්තුමිය අපි ගෙන්නුවා පැමිණීම පිළිබඳව මේ 12 මාසේ 6යි 7යි. ඒ කියන්නේ අයවැය තිබිච්ච දවස්වල දින දෙකක් පැමිණිලා නැහැ කියලා සටහන් කරපු වාර්තාවක් අපිට ලැබිලා තියෙනවා. ඒතර මේකෙන් මට නෙමෙයි මේ ඉන්න අපි වගේ හොයන්නේ නැති මන්ත්‍රීවරු කාටත් මේ අසාධාරණේ වෙනවා ඇති. පාර්ලිමේන්තු පැමිණිලා නැහැ කියලා සටහන් කළා
මෙහෙම එවනකොට මොකද තුම්පලකින් චෙක් වෙනවා මේක කරුණා කරලා විසඳන්න මොකද අපේ ගෙවල් වලින් හොයා මේ මිනිස්සු වෙන කොහේ හරි ගිහිල්ලා කිව්වලා මේක වෙබ්සයිට් එකේ දැක්කට පස්සේ එක පැත්තකින් පිරිත් කියනවා මේ පාර්ලිමේන්තුව රකින්න ඕනේ අවුරුදු 40ක් කියලා පිරිත් කියලා මේ රටේ මේ පාර්ලිමේන්තුවේ සල්ලි විනාශ කරන්න හදනවා මේ නිලධාරි හැබැයි අපි මන්ත්‍රීවරු හැටියට අපි මේකේ ඇවිල්ලා ඔයා කාරණාවට යන්න ඔයා කතා ඔයා ඉන්න කතා නෑ ඔයාලා කාරණාවට යන්න ඉන්න පාඩි කතා ඊට කතා නායකතුමා කාරණාවට යන්න මේ අපි ආපු එක ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු එක හැන්සාඩ් වෙලා අපි කතා කරලා තිබෙනවා ඉතින් එතකොට මේ 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 වගේ දේවල් වෙනම නම් මේ පාර්ලිමේන්තුව වගේ දෙන මොකද්ද මේ මේ මොකද්ද මන්ත්‍රීවරු එන එක ලියන එක කියන්න බැරි නම් ඒක හරියට කතා කරන්න මම නිලධාරින් මොකටද මේකේ මේ අතර අග්‍රාමාත්‍යවරයා අභවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළා මේම පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගන බැටි වීරකෝන් මැතිතුමා එම් එස් සෙල්ලසාමි මැතිතුමා ජස්ටින් ගලප්පති මැතිතුමා තංගේශ්වරි කදිරාමන් මැතිනිය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මම සභාපති ඉදිරිපත් කරනවා බැටි වීරකෝන් මැතිතුමා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය අමාත්‍යවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා වීරකෝන් මැතිතුමා ශිකාරි බහුල ජීවිතය අතරතුර පොත්පත් රචනා කිරීමටත් ඔහුගේ කාලය වෙන් කළා වෘත්ති සංගම් රසක් විවිධ තනතුරු දරමි සෙල්ලසාමි මැතිතුමා වතුකම් කරු ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කළ බව අපි දන්නවා වීර විහාර ස්ථාන පාසල් දහම් පාසල් හා ක්‍රීඩා සංවර්ධන කටයුතු වලදී ජස්ටින් ගලප්පති මැතිතුමා කැපවීමෙන් ක්‍රියා කළ බව අපි පෞද්ගලිකව දන්නවා 2019 වසරේදී අභාවයට පත්වන තෙක් මැතිතුමා ජනතා සේවය වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි ගරු කථානායකතුමනි තංගේශ්වරි කදිරාමන් මැතිනිය මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස මේ ගෞරවයට පාත්‍ර වෙනවා මා විසින් මෙතෙක් සඳහන් කළ පාර්ලිමේන්තු ක්‍රියවරුන්ගේ සහ මන්ත්‍රීතුමියන්ගේ අභාවයන් නිසා සංවේදී පවුල්වල සියලු දෙනාට මාගේත් එවැගේම අපගේ සියලු දෙනාගේත් රජයේ ශෝකය ප්‍රකාශ කරනවා දෙහිවල දුම්රියපොළ පිටපස මුහුදු තීරයේදී කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වෙමින් මියගිය කිමුදුම් කරුවෙන් වෙන් වන්දි මුදල් ප්‍රදානය කෙරුණා අත්මලාන සුනාමි දීවර නිවාසවල පදිංචිව සිටි කිමුදුම් කරුවෙකු එම්.කේ. සෝමසිරි මහතා පසුගියදා කිඹුල් ප්‍රහාරයකින් මිය ගියා. ඒ ගැඹුරු මුහුදේ කිමුදුම් කටයුතු වල යෙදී සිටියේදී ඔහු වෙනුවෙන් රුපියල් මිලියන ක මුදලක් ඔහුගේ බිරිඳ වෙත වනසත්ව සංරක්ෂණ අරමුදලෙන් ලබා දීම රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ දෙහිවල පුරවැසියෝ සංවිධානයේ මැදිහත් වීමෙන් ඉන්න හිටින්නට තැනක් නොමැතිව අසරණ වූ පවුල් බොහෝමයක් අපේ රටේ තවමත් සිටිනවා. එවැනි අයට උපකාර කරන බොහෝ දෙනෙකු ජාතිය සතුවීම වාසනාවක්. පැලියගොඩ ප්‍රදේශයේ මහමග දරුවන් 4 දෙනෙකු සමග පවුලක් දිවි ගෙවමින් සිටියේ ඔවුන්ට යා යුතු වෙනත් තැනක් නොමැතිකම හේතු වෙනුයි. රාජකාරී ගමනක් යන අතරතුර මෙම පවුල දුටු ගම්පහ නගරාධිපති ඉරංග සේනානායක මහතා ඔවුන් රැගෙන විත් ගම්පහ මහනගර සභාව සතු නිවසක නවා තැන් ලබා දීමට ක්‍රියා කළා. මෙම පවුලට අවශ්‍ය ද්‍රව්‍යද ලබා දුන්නා. පාසල යන වයසේ දරුවන්ට ගම්පහ නගරයේ පාසලක අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලසීම මීළඟ අපේක්ෂාවයි. එමෙන්ම ජීවිතයේ ජය ගැනීම සඳහා දෙමව්පියන්ට ආදාය මාර්ගයක් සකසා දීමටද නගරාධිපතිවරයා අපේක්ෂා කරනවා. 82 වන පාකිස්තාන ජාතික දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැතුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන් මානුෂීය මෙහෙයුම සමයේදී සහය දැක්වූ ආකාරයටම ශ්‍රී ලංකාවේ සාමය වෙනුවෙන් කුන්දිසි විරහිතව අවශ්‍ය සහය ලබා දීමට පාකිස්තානයේ සූදානම් බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා සැමරුම් උත්සවයේදී කියා සිටියා. විකල්ප බලශක්ති උඳුන් වර්ග හඳුන්වා දීමේ වැඩසටහනක් ජයල ඒකල කාර්මික ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානයේ බලපත්‍රලාභීන් සහ ව්‍යවසායකින් මෙන්ම තාක්ෂණ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 70 වන ගුණසමර උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහනුවර ගම්පොළ පන්විල තැන්න කහවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ නවපන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ. පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ 70 වන ජන්මදිනය වෙනුවෙන් පූජ්‍ය තරංගම දේවානන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙහි කටයුතු ආරම්භ කෙරුණේ. ලයිසිම් ජාත්‍යන්තර පාසල ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය සමග එක්ව ලයිසිම් කැම්පස් ආයතනය ආරම්භ කළා. මෙරට තෘතීක අධ්‍යාපන ඉහළ නැන්වීමේ අරමුණින් ශ්‍රේෂ්ඨ කිහිපයක් ආවරණය වන පරිදි මේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට අදාළ තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළා.
ලබන ජූනි 7 වෙනිදා ආරම්භ වන මෙම තරගාවලියට 20 තරග තුනක් එක් දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට සංචාරක නිරත වන්නේ වසර 6කට පසු වන අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වැදගත් වන බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගාවලිය පළමු 20 තරග දෙක කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූනි 7 සහ 8 යන දිනවලදී පැවැත්වෙනවා. एक दिन तरंग देखा नूर पाल के लिए जातेंद्र क्रिकेट क्रीडांगणे तरंग तुनाक कुलम आर प्रेमदास क्रीडांगणे पवैत्नातर टेस्ट तरंग देख पवैत्ने गल जातेंद्र क्रिकेट क्रीडांगणे ए समगिन मध्याह्न प्रधान पुवत्विकाश्रय निमावट पत्यनवा ओबट सुबदावसा